CFM Niko vardı abi. Koyadan. Anne. Koyadan ne? Kaldı kadavere. Uyadı uyadı. Koca be zeyni var podi vede kadar yandı ki hadi vay tere homdi bonde ekek muğnete mulitçi vende ey bay. Ben idim bayını diyen ne onu ben mulitçi una. Bu vede kadar mı gamanı mı kapoğuti ka mukatı de katağı gidi ya. Katağı gidi ken mi vay. Mama meda vasvalı nitirama elettiki inni. Ne bode. Umba elettiki diya dağrıya ne bak. Bu canlı vay. ඒකේ කී දෙනෙක්ගේ බයිසිකල් වල ලැගේජ් වල ඉස්සරහා සීට් එකේ නැගලා යනවද කියේ? ඔබ මොකද්ද මොකියල්? ඇකිනි? ඒ අනේ ගෑනු පරාණයක් ගැන නෙමෙයි බොල මං කතා කරේ බං. එහෙනම් මොන පරාණයක් ගැන? පරාණේ මේ හපංකෝ. FM මට තියෙනව මරු අයිඩියා එකක් නම් මේ උඹගේ මම්ම මේ අහන්න කියලා හිටියේ මේ දැන් වැඩක් නැහනේ ඔය බොරු වැඩකටනේ යන්නේ ඔය බොරු වැඩවලද කියලා දැන් අපි බිස්නස් එක ගැන පොඩ්ඩක් කතා කරමු හරි හරි දෙන්නටම ගොඩ යන්න පුළුවන් දැන් යන්න ගොඩ යන්න පුළුවන් ක්‍රමයක් තමයි හොයන්නේ හරි කියංගෝ මේ බිස්නස් එක මොකද්ද කියලා මේව කතන්දරේ මේකෙදි තියෙන්නේ මම මල් මේ මල් ගෙන්නලා මේ විකුණන මල් මල් ගෙන්නලා විකුණන කාටද විකුණන්නේ අද ගෑනු කට්ටිය දොයිද? මොඩියෝ. ඒ ගෑනු මල් ගන්නද මොඩියෝ? ගෑනු කට්ටිය මල් ගන්නත්ත. උඹ කියන ಜಾති මල් නෙමෙයි මං කියන්නේ. මං කියන්නේ ඇත්ත මල් ගෙවල් වල පවන්නේ. මල් ජාතියක් තියෙනවා ස්ලීපින් ඩාලින්. මෙයාමපා ස්ලීපින් ඩාලින් තමයි මල් වර්ගේ නම. පිටරටින්ද ගේන්නේ? නෑ අපේ රටේ තියෙන්නේ. දැන් ඔය මල මොන වගේද? මොන වගේද කියන්නේ වා මේව ගහපුලා කටු තියෙනවා. හීනි හීනි දිග දිග කොළ තියෙනවා. මේව ගහන පොඩ්ඩක් මේව පොඩි ටච් එකක් දාපු ගමන් ඔක්කොම හැකිලෙනෝනි. ඔක්කොම මේව එහෙම වෙන්නේ මල මේවිල්ලා මේ කූල් කූල් වගේදී රෝස වල මල. අය ඒකද ස්ලීපින් ඩාලින් කියන්නේ? ස්ලීපින් ඩාලින්. අනේ ගොනෝ. ඇයි? ඔය කියන්නේ නිදි ගුම්බනේ ගොනෝ. ඒකද? නිදි ගුම්බ. මේවයි මං මේවයි තින් කතන්දරේ ඔය බිස්නස් මයින්ඩ් එක කියන එක ඒ පවුලේ හැමෝටම තියෙනවනේ බා ඒක වෙන්නේ ඔච්චර දිනු වෙලා ඉන්නේ මං දැක්ක උඹල අයියත් මේ ළඟ දෙන පාරක් පාරක් ගායි ඒකද අපේ අයියා ඔව් නොකරපු බිස්නස් එකක් නෑනේ හැම විදියෙම බිස්නස් කරානේ ඔය මිනිහට පුදුම අද්දකීම් සම්භාවයක් යාට එහෙමද ඔව් ඔව් මොනවාද උඹල අයියා කරපු හැම බිස්නස් එකම කියන්නේ අයියා කරපු හැම බිස්නස් එකෙම මං ගොඩක් ලොකු පාඩම් ඉගෙන ගත්තා ආ ඒ කියන්නේ අයියා දැන් ගොඩක් ඉහළට ගිහිල්ලා ඇති නේ ඉහළට ගියා හෝ නොගියා ඒක වෙනම කතාවක් අපේ අයියා මුලින්ම කරා බං මුළු දැංගේ උපකරණ විකුණුවා. දැංගේ කියන්නේ ඔය ශාස්පාන් කලගෙඩි එතකොට රොටි දෙක. වංගෙඩි. ආ මොල් ගස් වගේ. මොල් ගස් මේ එළවලු කපන පිහිය ලෑල්ලා. ඒ වකිරි කොට මේසෙන්ද. මේසෙන්දක් තියෙනවද බං ඔය මුළු දැංගේද? මේසෙන්ද. මේසෙන් හැන්ද නේ. ආ යාරි. ඔය විදියට මුළු දැංගේ උපකරණ වික්ක කාලය ඊට පස්සේ ගෘහ විදුලි උපකරණ ආ ඉලෙක්ට්‍රික් බඩු ඉලෙක්ට්‍රික් බඩු වික්ක ඊට පස්සේ විකුණුවා ගෘහ බාණ්ඩ ආයන්ජම් පුටු මේස අල්මාරි කැබිනට් වගේ ආන්නේ වා ලොකු බිස්නස් කාරෙන්නේ බා ඊට පස්සේ කිලිම රත්තරන් වලට බැස්සලා ඒ කියන්නේ ඊටත් ලොකු බිස්නස් කාරේ හරි ආදම්බරයි බඹලයි අයගෙන ආදම්බරයි නෙමෙයි මං ආදම්බරයි අපේ අයියා ආ හම්බ ආදම්බරයි අංකෝ ඔව් හරි ඉතින් ওই විදිහ හැමෝම ජාතිකම් බිස්නස් එකක් කරා මිනිහා දැන් එනං හොඳ සල්ලි කාරේ හොඳ ජීවුනු ඇති බා නෑ පාට ගියට පාඩුයි පාඩුයි ඇයි ඔච්චර බිස්නස් කරලා පාඩුයි බං ඒ උනාට ඇයි ඔක්කොම ගෙදර තිබිච්ච ඒවා නේවා විච්චේ එහෙද මෙහෙද බලයි අපේම ගෙදර තිබිච්ච ඒවා තමයි පිට මිනිස්සුන්ට විච්චේ ඉතින් පාඩුයි හරියට මොදකින් මෙහෙමයි නිකවද වගේ මේමයි උඹයි මායි එකතු වෙලා බිස්නස් වැඩකට අත ගහනවා නම් අපිට මූලිකවම අත්දැකීම් ඕන අත්දැකීම් කියන්නේ ඒවා නිකන් ලේසි පාසු අත්දැකීම් නෙමෙයි බිස්නස් එක කොහොමද මේන්ටේන්ස් කරන්නේ කියන එක බව මේන්ටේන් නෙමෙයි මේන්ටේන් නේද අනේක ටේන් කරන්නේ කොහොමද කියලා නෑ කොහොමද ඉතින් අත්දැකීම් කියන්නේ ඔබ මේ ගේ යසරේලා
පිටියදලක් අස්සෙන වෙලාව ඇතුළට වෙලා ඉඳලා අද්දකීම් ගන්න බෑ. අපි පාරට වහින්න ඕන. පාර දිගේ ඇවිදගෙන යනකොට අපිට අපේ ඉදිරියට අපිට හම්බු වෙයි. නෙකනක දසුන්. නෙකනක දසුන් නෙමෙයි බං නෙකනක අද්දකීම් බිස්නස් සම්බන්ධ. ආදී ආදී. නෙකනක දසුන් කියන්නේ අර අරුණේ තුන් පාරක් ලියලා ඕ ලෙවල් ෆේල් වෙච්ච ගානේ දසුන්. උඹලා ගම. ආයයි නෙකනක නෙමෙයි. ඒ බලපං. බලපං ගෙහෙල් ගැන. කොහොමද මං කිව්වේ? ඒ කෙන කියන්නේ යහවත්ත වෙච්ච මහ පුලා පුවාලු කැඩ බං කැලිම මහපාරේට නෙමෙයි. ඒක තමයි කිව්වේ. ඔතින්ම කියනකොට බං. ඕමිතා ඕමිතා. මං ළඟ තියෙන ආයුධ කිට් එක මං නිතර වරන් එන්නේ. පාරට නෙවන් තියෙන්නේ හේල් ගැන. මේක කපලා අපි. උඹ දන්නවද මීකුණක් විකුණලා මිනිස්සෙක් කෝටිපතියෙක් වුණා. දැන් බබේ කෙහෙල් ගැන විකුණලා කෝටිපතියෙක් වෙන්න දැන. කෙහෙල් ගැන විකුණලා කෝටිපතියෙක් වෙන්න බෑ. අපි කෙහෙල් ගැන මුලින් කපලා ඉමු. ඒක එතපම් මේ පාර මිනිස්සුන්ගේ ඔළුවේ වදිනවා මේක. මේ අපි මේ සමාජ සේවයක්. ඔව් බැරි වෙලාවත් මේ කේල් කෑන ඔළුවේ වදින එකගේ ඔළුව පැලුණා. ඔව් සමාජ සේවයක් කරන් හිතාගෙන තමයි ගැපුවේ. ඕ මහත්තයාට ඕනනම් මේ කේල් කෑන දෙන්නම් අරන් යන්න අවුලන්නේ නැහැ. මහත්තයාගේද කේල් කෑන. ඔයා ගිනම් ඔයා ගන්න හොඳ නෑ නෝඩොස් කියන්න. අනේ අම්මා පා මු මෙහෙට එනවා. ඔයා ගිනම් ඔයා ගන්න හොඳ නෑ නෝ. අපි එන්න මහත්තයෝ. මේ වරෙන් මේ වරෙන්. මාරු අජ්ජා කී. මාරු මාරු වරෙන් කෑන. උඹගේ බලපං එකයි දෙකයි අතන ගිහිල්ලා තවන උලුන් ගුටි නොකා වේරු පාරේ මේ විදියට දෙපැත්තේ බෝක්කු කටවල් හදලා තියෙන මේ නිකන් මේ පාරට බෝක්කු ඕන වෙච්ච නිසා මේව හැදුවා නෙමෙයි. ආ අපි දැන තියාගන්න. ඔව් අපිද මේක යන්නේ ගමන් ඉඳලා පොඩ්ඩක් කතාවක් බහක් කරලා එහෙම. අයි දැන් මොකද්ද උඹගේ අලුත් අයිඩියා එක කියන්නේ? මේමයි. අපි මේව හරියන්නේ නැහැ. දැන් බලපං අර කෙල් කනේ කතාවෙන් මට එක අදහසක් ආවා. මොකක්ද? අපි වගාවක් කරමු. ජයගාඩ් බිස්නස් පැත්තකට වගාවද කොහන්න හදන්නේ? ඉතින් වගාවක් කරමු බිස්නස් එකට. ඔය කියන්නේ නිකන් ಗುಣදහම් වගාවක් වගේ එකද? නෑ ඔය ಗುಣදහම් වගා කරලා කාටද බං හරියේ? ඒකයි බං උදේ ඉඳලා රෑ වෙනකන් රේඩියෝ කේ ටීවී එකේ ಗುಣදහම්ම නේ වගා කරන්නේ. නෑ ಗುಣදහම් නෙමෙයි යහපන් කියන එක. යා කියා මල් ළඟ තියෙන ප්ලෑන් එක. මොකක්ද? අපි ඉඳනවා බං. ඉඳනවා කියන්නේ? හිතවනවා හිතවනවා. ආයි ආයි. අපි හිතවනවා මේ අවුරුද්දේ හිතවනවා. ඈ රඹුටා. දැන් හිතාන් ඉගෙනගන්. උඹට උඹට ඔකනේ කියන උඹට උඹලා වගාව කරලා උඹට පල දාව ගන්නකම් උඹලට කොහොම ඉන්න බැරි වෙයිද මන්ද? ඉවසගෙන ඉන්න බෑ කතාව කියනකම්. අනේ කියන්. මේ අවුරුද්දේ හිතෝනේ වෙයින් පොළවෙන් යටපැත්තේ ටික උඹට. ආයි ආයි පොළවෙන් යටපැත්තේ ටික මට. ඔව් උඩ ටික මට. උඩ ටික මට. ආ උඩ ටික උඹට. ඔව් උඩ ටික උඹට. මට මට. හරි ඒක නන්න හදක නෑ. ලබන අවුරුද්දේ පොළවෙන් යට මට. පොළවෙන් උඩ උඹට. ලබන අවුරුද්දේ පොළවෙන් යට බොට. ඔව් පොළවෙන් උඩ මට. මට උඹට. හරි හරි අවුරුද්දෙන් අවුරුද්ද මොන පැත්තක් හරි තිනවනේ. මාරු වෙනවනේ. එතකොට මේ අවුරුද්දේ හා හා පුරා ගිය වගා කරන්නේ මොනාද? මේ අවුරුද්දේ පොළවෙන් උඩ පැත්තේ මට. ආ යට පැත්ත උඹටනේ. ආ අපි මේ අවුරුද්දේ වගා කරමු බඩ ඉරිඟු. එයකෝ එතකොට එන අවුරුද්දේ. එන අවුරුද්දේ දාමු. එතකොට එන අවුරුද්දේ පොළවෙන් උඩ කොටස උඹට යට කොටස මටනේ. ආ අඤ්ඤොක්ක. හරිනේ. නිකවද වගේ. අනේ බම් මේක අපං. හරි. උඹ එකක්ව පැටිකල් නෑනේ බං. හරි හරි පැටිකල් නෑනේ බං. ඉතින් මේ රට කරන හැටි වුණත් බලන්න පැටිකල්ද කියලා කරලාම බලන්න එපානේ. එතකොටනේ පැටිකල් බව තේරෙන්නේ පැටිකල්ද නැද්ද කියලා. දැන් ඊගාවට ඊගාම බොයි ඔක්ෂන් එක මොකද්ද? ඔක්ෂන් එක කියන්නේ අපි පාර්තිගේ අවිදන් යම තවදුරටත් අපිට තියෙන්නේ බං මෙතන මට පේන විදිහට අපි දෙන්නට අත්දැකීම් මදි. ඔව් මදි මදි පාර්තිගේ අවිදන් එකම වෙයි අන්තිමට මට. බල බං ඔය දැන් ගොඩක් බිස්නස් කරලා දියුණු වෙච්ච මිනිසුන්ට පාර දිගේම ඇවිදලා තියෙන මිනිස්සු ඇවිද්දා. ආයක වෙන්නේ මුලින් ඒගොල්ලන් ඇවිද්දව සෙනසුරු දසාව නිසා. ආ ඇවිද්දෝ නෝනේ අපිටත් ඒ දසාව. අපිට සෙනසුරු දසාව ලැබුවා කියලා හිතාගෙන පාර දිගේ ඇවිදන් යමු. ඒ එක්ස්පීරියන්ස් එක ගමු බබෝ. අර අර බලහන්කෝ බාර ඇති
අපයි ගිලා අන්න බලපන් ඉති රෙඩ් බිස්නස් නේ බං ඔය මේ දුවන අයිස්සක පියාමන ගියවු ටික විකුණලා මූ ඉතින් බලවන්නේ උගේ බිස්නස් මයින්ඩ් එක කියන්නේ ඔක තමයි හරියට උගේ ලව් පිටර දාලා වගේ නේ බං ඌ විකුණන්නේ පොඩක් කිට්ටු කොල්ල බලමු බල බලමු මේ අයියේ ආ මල්ලි මොකෝ කිර ගන්නවද නෑ අපි පොඩි බිස්නස් වලට අදකින් හොයන් යන ගමන් ආ මේ මල්ලි මොකෝ කිර ගන්නවද නෑ අයිය මට ඕන නෑ අපි දෙන්නත් එකම ආවේ ආ අපි දෙන්න ආවේ දැන් මේ මෙතන ගිරව් විකුණනවා නේ නැත්තම් මෙතන මේ අලි විකුණනවා කියලා හිතුවද මේ කූඩු වල දාලා මේ අහන්නම හිටි මොකද්ද අපි දැක්ක එක එක જાති ගිරව් මේ කූඩු වල ඉන්නවා ඕ ඒක තමයි මේ මේ අයියේ ඈ මේ මේ කූඩු වල ඉන්න ගිරව ඕ මේ ඕ මුගියද ආ මූ බලන්න මූ මල්ලි කොහොමද ගිරව අප්පච්චි ගිරව නම් ටොපේ ටොප් හොඳයි නේ වගිරව හොඳයි මේ මොනාද අර පටි දෙකක් බැඳලා ඉන්නේ ඉන්නකෝ ඉන්නකෝ කියන්න මුගේ ගාන ගියේ මුගේ ගාන 10000 අප්පච්චි බම්බ බලවෝ ගිරේ ගිරේ මූ ඇයි එහෙම කතා කරන්න එපා මල් ඇයි මේ ගිරවගේ වටිනකම ඔයා දන්නවද 10000යි නේ ඉතින් 10000 කවති නෑ උ ඒ උනාට මල්ලි ඔය මුගේ තියෙනවනේ එක කකුලක ගැට ගහලා තියෙනවනේ මේ නිල් පාට පටියක් ආවෝ චීනා චීනා ඕ ඒකෙන් ඇද්දහම ඌ ආණ්ඩුවට බයිනෝ හොඳත් කියනවා ආණ්ඩුවට බයිනෝ හොඳත් කියනවා මම හොඳත් කියනවා හරි විපක්ෂේ වාරි හරි හරි මාරයි එතකොට අය කොළපාට පටියෙන් ඇද්ද කොළපාට පටියෙන් ඇද්දොත් ආණ්ඩුවට හොඳ කියනවා විපක්ෂයට විපක්ෂ ඔක්කොටම බයිනෝ හරි හරි රට කරපු අනිත් ඔක්කොටම බයිනෝ ආණ්ඩු පස්සේ වගේ හරි 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 මේ ඇදලා බලමු නේද අම්බුඩ බඩේ එතකොට අය ඔය ගිර වගේ කකුල් දෙකේ බැඳලා තියෙන පටි දෙකෙන් එකපාරට ඇද්ද තින් මොකෝ වෙන්නේ ආනි මොකද ඉවෙන් කියන්නේ හනේ මොකද මිනිහා එතකොට මාව රැටෙනවා නේද ඈ දැක්කද බුද්ධිය නිකවද වගේ හයි මහන්සි බම් මේ යනවා යනවා අද්දකින් ගන්න කියලා දැන් කීයකද නම් ගියාද බම් ඔබගේ අද්දකින් නම් ඉවර වෙන්නේ නැහැ බබු අද දැන් උඹට වතුර තිබහද රස්නේද උඹ කියන්නේ ජීව ගිලෙන්නේ නෝ මම කොමාරේ අතින් ඇදගෙන ඉන්නේ හරි 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 කොමඩු වෙඩියක්ම කොමඩු වෙඩිය කොහෙද මං කොමඩු තියෙන්නේ කොමඩු නෑ කොමඩු නෑ ආ එනවාද එන්න කොමඩු ඇන්ටි කොමඩු විකුණනවා වගේ ඇන්ටි හරි ගවන්න කොමඩු ගන්නකො හොඳ කොමඩු නේ ඔව් පැණි කොමඩු කීයද ගෙඩියා එක ගෙඩියක් 300යි ගෙඩි 3000යි මම මග වැජ්ජ බං ඒක ආවේ තේ ඒකනේ එක ගෙඩියක් 300යි ගෙඩි 3000යි මේ අනේ අක්කට බිස්නස් තේරෙන්නේ නැහැ නේ අක්කේ එයි එක ගෙඩියක් කීයද 300යි ගෙඩි 3000යි 1000යි අනේ ඒකනේ කියන් ඔයාට බිස්නස් තේරෙන්නේ නැහැ කරන්න ඕ බිස්නස් තේරෙන මිනිස්සයා ඒ මේ බලවා අක්ක කියන කතාව එක ගෙඩියක් 300යි ගෙඩි 3000යි බිස්නස් තේරෙන්නේ නැහැ මෙයාට මේ ස්ට්‍රැටජි ස්ට්‍රැටජි කියලා දැක්කේ අනේ රේවචිනෝ මොකද මියුසික් වල මියුසික් වල නේ බුල බිස්නස් ආ බිස්නස් වල අක්කේ දැන් මට ගෙඩියක් දෙන්න ආ 300ද ඔව් ආවන්න 300 300යි ආ ගෙඩියක් දෙන්න ආ හරි ආ ඔන්න තව 300 හරි තව ගෙඩියක් දෙන්න කොට මේ මොන විකාරෙත් අමන ආ ඔන්න ඒ ගෙඩියට 300 ඔන්න 900යි බිස්නස් කියන්නේ ඒකයි අන්න දැක්කා ඒ කියන්නේ දුනම 900යි 1000යි නෙමෙයි අපි ඔය නොදෙනව නෙමෙයි ඇත්තම බිස්නස් කියන්නේ ඒක බිස්නස් කරන හැටි මගෙන් ඉගෙන ගන්නක් අන්න අපි දෙන්නගෙන් අනේ මහත්තයෝ මේ මගේ මුකුත් අහගන්න තු යනවද යන්න ඇයි අපි එහෙම කියන්නේ බිස්නස් ගැනත් මේ අපි ඉගෙනුවානේ මේ මහත්තයෝ එක කොමුඩු ගෙඩියක් ගන්නවු මිනිහා නේද දැන් මේ කොමුඩු ගෙඩි තුනක්ම ගත්තේ ඈ මට බිස්නස් කරන උගන්නන්න එන්නේ පමහත්තිව හරිද නජකින් එතනත් යන ගත්තනේ බං මරින් මරින් මරේ නිකවද වගේ අයියා හිටත් නිකමට වගේද නෑ නෑ හිට නිකමට වගේ ඈ ඕ මේ අනේ අම්මපා බලපංකෝ ඉතින් මුන් එක්ක කොහමද රාජ්‍ය පාලනය කරන්නේ අදේ මට ඇඟිල්ලෙනුත් තැන්න කවුද එද කවුද ඉතින් පුරෝහිත තමයි ආ ගණන් ගන්නවා ගණන් ගන්නවා බීලානේ හිටියේ එහෙනම් ඔන්න මං ගණන් ගන්න එහෙනම් කියන්නේ මොකෝ එහෙනම් කියන්නේ මූණ ටිකක් කිම්බා මක් කියන්නේ අනේ ගණන් ගන්න තී ඉන්නකෝ දියදේවියා